paha, sangga, beda, guru, gomi, kambal, paha. Ini pahamnya ternyata. Awang kami malah kepada honda masare, honda magunya. Ada inno aja desa pahlawan yang apa yang kita kaya kepada. Eka jati ke jangan malah kepada teman yang ada yang kami saudara kita kepada ini memang kita pahlawan kita kepada ini. Tadi jangan kau jati jangan malah kepada di hawa lagi ini yang dimohon tuh ini dia. Maha sangat samudhi. Punya paksa malah kepada kita kepada kita. Punya paksa. Mereka gomio. Buat tayang kira apa sih apa yang dia memang suka
මම ටීජ හම්බෙලා කිව්වා ඒක උගන්නන්න එපා. දරුවෝ මෙයාට යවන්න හදන්න එපා. දරුවන්ට රටක් හදන්න ඔබතුමියක් පුළුවන් නම් එකතු වෙන්න. කියන්න සන්තෝෂයි එතුමියක් දැන් අපේ ජාතික ජනමලගේ කොට්ටා සභාවක සභාපතිතුමියක්. දේරු දේරු කරලා දුන්නා. එයිදා අපිට කියන්න තියෙන්නේ රටෙන් යන්න එපා පුතාට. දුවලට කියන්න තියෙන්නේ නුඹට රටක් ඇති රටෙන් නොයන් පුතේ. නුඹට රටක් ඇති නුඹට රටක් අපි හදනු ඇතේ. ජාතික ජනමල වේගෙන් දරුවන්ට රටක් රටක හිට අනිවාර්යෙන්ම අපි හදන්න සූදානම් ආදරණීය කවුරු ඒක අපි සූදානම් එන්න අපේ දරුවන්ට රටක් හදන්න කල්පනා කර බලන්න මේ රට තියෙන්නේ ගැඹුරු ගැඹුරු ප්‍රශ්නයක මුහුණ දිලා ඉන්නේ. ඒක මේකට සරල පැලස්තර හරියන්නේ නැහැ. සරල ප්‍රතිසංස්කරණ හරියන්නේ නැහැ. ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් මේ රටේ ඉඳලා තියෙනවා. ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් ඉන්නවා. එළව මේ කාන්තාව හැමෝටම කවුරුද දන්නේ? අපි දන්නවා. කාන්තාවන්ට විඳින්න තියෙන අමාරුම වේදනාව තමයි ප්‍රසූත වේදනාව. දරුවෙක් බිහි කරනකොට තියෙන වේදනාව. මම හිතනවා ওই වේදනාවට වැඩි වේදනාවක් ඔබට තියෙනවා. මේ අවුරුදු 70 මේ පාලකයන්ගේ වේදනාව මිට වැඩි අමාරු නැද්ද මම අහන්න? ප්‍රසූත වේදනාව තියෙන්නේ පෑයේ හැමාර. දරුවා බිහි වුණාම වේදනාව මතක නැහැ. දරුවා බිහි වුණාම හරි සතුටක් තියෙන්නේ. අර වේදනාව කොහොම මතක වෙනවා? දැන් දරුවා බිහි බඩට එනකොටත් බයයි. මේ දරුවා බිහි කරන්නේ මේ රටට නෙමෙයි. එහෙම එකක් නැහැ. බිහි කරාට පස්සේ බයයි. මේ දරුවා කුඩු වලටවත් අහුවෙයිද කියලා. ගණිකා මඩකටවත් අහුවෙයිද කියලා බලන්න. ඒක දරුවා පස්සේ අම්මලා යනවා. එහෙමදී මේ රටේ ඉතිහාස නම් කාන්තාවට තිබුණු දැනුම වෙනවා සාහිත්‍යය නම් දෙවුන්දර කුඩුවේ සිට බේදුරු කුඩුව දක්වා රූමත් රණනාමකට හොද වස්ත්‍රාභරණින් සැරසී සූසක ආභරණින් සැරසී වටිනා මුතුමැණි අත දරාගෙන දිවාරය නැතුව පයින් යන්න පුළුවන්කම තිබ්බා කියලා දෙවුන්දර සුදුවේ සිට බේදුරු කුඩුවට. දැන් නිකන් කෑගල්ලේ නිකන් කිලෝමීටර් භාගයක් රෑ 4 යනවා පුළුවන් දුන්නු. බෑ. ආන්නේ දෙහැන්නේ සුභ අනාගතය. ධර්මික සමාධිය. කොළ පාටේ, නිල් පාටේ. දරුවන්ට සමාන රටක් හැදුවේ. දරුවෝ තරහ වෙන්න පාතු වට දරුවෝ වදන එක නම් ලේසි උන්ට රටක් හදලිපා. අපි දරුවෝ බිහි කළා. උන්ට රටක් බිහි කරේ නැහැ. දැන් අම්මලාටත් තාත්තලාටත් වගකීමක් තියෙනවා බිහි කරපු දරුවන්ට අනාගතයේ බිහි වෙන්න ඉන්න දරුවන්ට රටක් බිහි කිරීමේ වගකීමක් තියෙනවා. ඒක දැන් රටම විරුදාවෙන් ඉන්නවා. විරුදාවෙන් මොකද දැනුම් ඉන්නේ? නව දේශපාලන උපතක් සිදු කරන්න විරුදාවක් තියෙනවා. ඒ විරුදාව තමයි මෙතනින් පෙන්වන්නේ. ඒ නිසා අවුරුදු 76කට පස්සේ රට වනසු දේශපාලන ගර්භාෂය, රාජපක්ෂගේ ගර්භාෂය, සිරිසේනගේ ගර්භාෂය, ප්‍රේමදාසගේ ගර්භාෂය, ඔය සියලු ගර්භාෂ පරදවා මේකේ ජනතාවාදී ගර්භාෂයෙන් නව දේශපාලන උපතක් සිදු වෙනවා. ඒ දේශපාලන උපත වෙනුවෙන්වත් ඇලේ ජාතික ජනබල වේගයේ බලය ලබා ගැනීම කියන එක අපි ඔබට කියන්න කැමති ආදරණීය මණ්ඩලයේ සෞඛ්‍ය සම්මුතිය. නව දේශපාලන උපතක් සිදු වෙනවා. මේ වසරේ සිදු වෙන්නේ කිරිසුගත ජනේ සතුටු සිනා නැගේවි. සියලු දෙනාට සතුටු වෙන්න පුළුවන් දේශපාලන උපතක් සිදු වෙනවා. ඒ දේශපාලන උපත වෙනුවෙන් විම සූදානම් කරා. ඒ වෙනුවෙන් විම සූදානම් කරා. අලුත් උපතක් සිදු වෙන්න යනවා. කට්ටිය දැනුවත් කරා. එකතු කරගන්න. අලුත් උපතක් මේ රටේ ඉන්නවා. මේ පොරව ඉන්නවා. මේ දරුවෝ ඉන්නවා. ඒක පාඩම් උගන්වලා තියෙනවා. මේට වැඩිය කුමන පාඩම් උගන්වන්න තියෙන්නේ? එහෙනම් මේ රටේ පාලකයෝ මේ රටේ ජනතාව උන් නරකයි කියන ඕන තරම් පාඩම් උගන්වලා තියෙන්නේ. දැන් ජනතාව තේරුම් ගන්න. අපි ඒව පැත්තකට දාන්න. මේ රටේ අධිකරණය දුන්න වැඩි කිව්වේ නැද්ද? පෞද්ගලික නොවැම්බර් 15 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨ තීන්දුවක් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨ තීන්දුවක් දුන්නා. මොකක්ද? මේ මහා අරුමුදේ ඇති වෙච්ච එකට වග කියන්න ඕන වග කියුත්තු නම් කරා. කවුද වග කියුත්තු? මහින්ද රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ. මහදෙන් කොහෙටම ලොක්කෝ පීවි ජයසුන්දර පීවි ජයසුන්දර ආදී ශ්‍රේෂ්ඨාධිකරණ කිව්වා මේ මහා විපත මේ ආර්ථික විදවැටීමට වද කියන්න ඕනේ මේ කට්ටිය කියලා. අපි කියන පැත්තට දාන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ කියනකොට අහන්න දෙන කට්ටිය ගම්මුලේ ඉන්නවද? මේ මිනිස්සුනේ රට වැස්සුවා කියලා. වැස්සුවා පාස්තු ප්‍රහාරයේ බලක් ගන්න තිබුණු ප්‍රහාරයක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මෛත්‍රී පාලක දඬුවම් දුන්නේ.
මිලියන 100ක ධනයක් ගැහුවේ නැද්ද? ගැහුවා. ගැහුවා. ඒක වැරදිකාරෝ. තව වැරදිකාරෝ කියලා හිඳන්නේ ඉන්නවා. මයිබර් ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වේ හිටපු ජනාධිපතිගේ දුවක් නිසා සජිත්ගේ සහෝදරී හොරපම්බායි කොලත් එක්ක අහුවෙච්ච වෙලාවේ මම නිදහස් කරා කිව්වා. ආ එතකොට එයා ආධිකරණේ. එයා නිදහස් කරලා තියෙන්නේ එයා ආධිකරණේ හිඳවිලා. නිදහස් කරා. ආ ලොක්කන්ට එයා නිදහස් කරලා වුණානේ මිදිත් එක්ක අහුණා කොල. හැබැයි බල ඔක්කොම හිඳහල්ලා නෝ. ජාතික ජනබල වේගයේ බලයක් යටදී අපි නීති ආතක දන්නේ නැහැ. නමුත් මේ රටේ ආධිකරණයට ස්වාධීනත්වය දෙනවා. මෙරටේ සිදුවෙච්ච සියලු හොරකම් මරකම් වංචාවලට අනිවාර්යම නීතිය ක්‍රියාත්මක කරනවා ක්‍රියාත්මක කරනවා එහෙම නැතුව රටක් හදන්න බෑ ආදරණීය අම්මේ කවුරුද කවුරු එහෙම නැතුව රටක් හදන්න එනම් මේ නිල් පොළ දෙකම දැන් පරද්දන්න ඒකට කාලය ලැබිලා තියෙන්නේ එදා ඒක කවුරු කටයුතු කරන්නේ ඒක මුතු වෙන්නේ කියලා අපි මේ කියන්නේ එනම් මේ කෑගලු කාම්පාව එකතු වෙච්ච දිහා බැලුවම අපිට හිතෙනවා මෙතුවක් කල් වෙච්ච දෙයක දැන් පිට තියන්න පුළුවන් කියලා. මෙච්චර කල් මොකද වුනේ? කොළ නී. ඒ රෙද්ද තමයි මාරු කරලා යන්නේ. එකම රෙද්දේ පාට දෙකයි. එකපාරක් ගන්නම කොළ පා. අනිත් පැත්තට ගහුවොත් නිල් පාට. ඕක තිබුණේ දෙගොල්ලෝ එකයි. දැන් රාජපක්ෂලත් එක්ක ඉන්නේ රණි. ওই සනිත් එක්ක ඉන්නේ දැන් ඊයේ දෙකම එකයි. එයිද එක ගහේ බඩු. රාජපක්ෂ ගහේ බඩු තමයි රණි කියන්නේ. රණි ගහේ බඩු ඒක හේතුව තමයි ප්‍රේමදාස කියන්නේ එඳා මේ ලාංකීය දේශපාලන ගර්භාෂයේ ඒ යක්ෂකට උපිහිවීම අවසානයි මෙතත් සිට බිහිවන්නේ රටක වැඩක් ඇති රටක හේකක් ඇති රටවල ගන්න පුළුවන් ජනතාවාදී දේශපාලනයක් පමණ තමයි ආරම්භය අම්මේ සෞඛ්‍යයේ සෞඛ්‍යය ඒවැනි දේශපාලනයක් පමණයි ඒක දැන් ආරම්භ වෙන හිත මෙහෙම කිය කොහොමද පැත්තෙන් පැත්ත අඳිමින් නිල් පොළ රෙද්ද දෙක මාරු කරලා තියෙනවා පැත්තෙන් පැත්ත අඳිමින් නිල් පොළ රෙද්ද 76 වසක් රට කෙරුවා සුද්ධ මුන් අවුරුදු 76ක් රට සුද්ධ කරා ඈ මාගෙන් පස්සෙ සුද්ධ කරා ඔක්කොම කරා සුද්ධ කෑගලු ගහනු අද එක මිටකට එක්ව කෑගලු ගහනු අද එක මිටකට එක්ව මේකයි උන්ව හැදි ගාවන උන්ගේ කාලය තමයි දැන් ජනතාවගේ කාලය වෙන්නේ. ඒකට කීක කියන්නේ දැන් අපි බොහොම කලබල වෙලා ඉන්නේ. දැන් අනිවාර්යයෙන්ම දැන් මේ දවස්වල අවිනිශ්චිතභාවයක් රටේ සමාජයේ කතා වෙන මොකක්ද? මැදු වර්ණ 3යි කියලා හම රණි ගැටයක් 10යි කියලා හම අලුත් විවස්ථා සංශෝධනයක් එනවාද කියලා අහනවා. පාර්ලිමේන්තු මැදු වර්ණයක් ඉස්සෙල්ලා එන්නේ කියලා අහනවා. ජනාධිපති වර්ණයේ දෙන්නේ කියලා අහනවා. කතා ගොඩක්. කතා ගොඩක් එන්නේ ඇයි දන්නවද? කතා ගොඩක් එන්නේ මරු විකලෙන් ඉන්න. මරු පේනකොට එදේකව හිතනවා. වතුර ඉල්ලනවලු, පින්කමක්වත් කරමු කියනවලු, මෙහෙම කරමු කියනවලු. ඔය ප්‍රශ්න ඔය තියෙන්නේ. ඒලා වළක්වන්න බෑ. නවත්තන්න බෑ. විවස්ථාව කඩයි. විවස්ථාව මෙරටේ රැගෙන්න ඕනේ. ඒක මගේ අල්ල යන්න බෑ. පළාත්පාල මැතිවරණය කල්දම්මට ඒක කරන්න යන ලේකම් කෙනෙක් කොමසාරිස් කෙනෙක් ඉන්නවා. පළාත් සභා කල්දම්මට ඒක කරන්න යන ආණ්ඩුකාරයෙක් ඉන්නවා. ජනාධිපති කෙනෙක් නැතුනම රටක් ගෙනියන්නේ කෙක් නැහැ ඒ තුන් දිගෙක් නැහැ ජනාධිපති වෙන්න ඕන එන්න රණිල්ලගේ රාජපක්ෂලගේ ඔය රොත්ත පුරුත්තුගෙන දේශපාලන අවසන් ගමන් යන කියලා දවස තමයි පාංශු කුරේ දෙන දවස තමයි ලබන නොවැම්බර් 18 නව දේශපාලන උපතක් එක්ක අනුරකුමාර දිසානායක සහෝදරයා ජනාධිපති මුරේ දිනුන දවස තමයි අන්න එදා උන්ගේ ගමන ඉවරයි ජනතාවාදී ගමනක ඇරඹුම එදා එසත් තව ඒ සදා සමාජ සූදානම් කරන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් මැතිවරණ එනවා. මේ එක එක කතා කියන්නේ මුණ පාරින් කියන ජාතික ජනබල වේගයේ පේන කොට. මැතිවරණේ කල් දාන්න බැලුවා බෑ. ඒ ජාතික ජනබල වේගයේ පේනවා පාර්ලිමේන්තු මැතිවරණේ තිබ්බත් පේනවා ජනාධිපති මැතිවරණේ තිබ්බත් පේනවා. දැන් අපි එකක් සතුටු වෙනවා.
මේ රටට වෙච්ච දෙයක් නෙවෙයි. මේ රට විනාශ කරපු උන් දෙගොල්ලන්ට වෙච්ච දෙයක්. ඒ දිවේ නායකත්වෙට වෙච්ච දෙයක්. අද කොළපාට පක්ෂික මොකද වෙලා තියෙන්නේ? අද නිල් පාට පක්ෂික මොකද වෙලා තියෙන්නේ? රටක් ගිලා බැස්සා වගේම මේ පක්ෂ දෙකක් ගිලා බැහැ. වැරදි මායාවක් එහෙම වෙනවා. අපි මේ ජනතාවාදී බලවේග එකතු කරනකොට ඔය කොළණී පක්ෂ දෙකම එකතු කරන දින බලවේග හොඳින්ම විග්‍රහ කරලා බලන්න රට හදන්න පුළුවන් බලවේග නෙවෙයි. ඒකට ඊගාව ඉන්නේ අමුතුම පංච මහ බලවේගයක් දැන්. කවුද ඒකට ඊගාව ඉන්නේ? හොඳම දූෂිතෝනික හොරුත් ඉන්නේ අපේ. හොරුත් එක හදන්න පුළුවන් රටක් නැහැ. ඔන්න එක බලවේගයක් හොරු. පාපාලේ ඉන්නේ යාළුවත් එක්ක. පාපාලේත් එක්ක රටක් හදන්න බෑ. පොලිසිය කිව්වා මේ නගරි මාධ්‍යට ඇවිල්ලා මේ පහුගිය ජනවාරි ඉඳන් මේ මාර්තු 12 වෙනකොට පාපාලේ වෙඩි තැබීම් 30යි. පාපාලේ වෙඩි තැබීම් 30යි. මරණ 21යි. දැඩි සත්කාරයේ ඒකේ තව 14ක් තියෙනවා. මාස දෙකක් වෙඩි තැබීම් 30යි. 21ක් නෙවෙයි. ඔය පාතාලේ ජාතක කලේ මේ දේශපාලනේ පාතාලේ. ඕක අපරාධ කර්මාන්තයක්. ලංකාවේ අපරාධය නු කර්මාන්තයක්. අපරාධ කරුවක් අපරාධ කරන්න වියදම් කරනවා. ඒකට බෑ කරනවා. මොනවද? ආයුධ ගන්න බෑ කරනවා. සැලසුම් කරන්න බෑ කරනවා. ඒක ආණ්ඩුව ඊළඟට ඒ අපරාධ මඩින්න වියදම් කරනවා. පොලිසිය හදනවා. බඳව ගන්නවා. අධිකරණ හදනවා. නීති හදනවා. පොත් ලියන්න කට්ටිය ගැන පොතක් කියලා තිබුණා. අපරාධ කර්මාන්තයක් කරලා තියෙනවා. මේ කර්මාන්ත ඔන්න බලවේග. එයාගේ බලවේග. මේ රටේ කුඩු බලවේගයක්. කුඩු ජාවාරම බලවේගයක්. ඒක තියෙනවා දේශපාලනෙත් එක ගැටහෙන වැඩි දුරට. ඔය යුක්තිය මෙහෙම කිව්වට අල්ලන්නේ පොඩි පොඩි ඔව්. යුක්තිය මෙහෙම අරමනවා. බයක් වෙන්න එපා. සැබෑ යුක්තිය මෙහෙම තාම අරමුවේ නැත. ඒ යුක්තිය මෙහෙම අරමන්නේ අනාගතයේ උපදින ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ බව පාර්ලිමේන්තුවේ ඉන්න රංජනිකයන් දූෂිතයන් කුඩුකාරයන් ඔය සියලුම අපරාධකාරයන් තේරුම් ගත්තා කියලා අපි කියන්නේ. යුක්තිය මෙහෙම තමයි අරගෙන. මෙහෙ අරබල නැහැ. කුඩුකාරයෝන්ගේ තීන ඌට ව්‍යාපාරිකෝ බදු පැහැර හරින්න ජාවරංකාරයෝ බදු පොලු තියෙනියෝ කළු සල්ලිකාරයෝ ඒ කට්ටියත් තියෙනවා. ඔන්න හතරවෙනි බලවේගය. තවත් හානිකර බලවේගයක් ඒ කට්ටිය නවත්තු කරනවා. මොකක්ද මේ බලවේගය? ජාතිවාදී ආගම්වාදී බලවේගය. එහෙනම් ගැඹුරෙන් තේරුම් ගන්න. උන් වටා ඉන්නේ අහිංසක ඡන්දදායකෝ නෙවෙයි ප්‍රශ්නි. එයාලගේ මුදුනේ ඉන්නේ කවුද කියලා. මුදුනේ ඉන්නේ අර කට්ටිය. ඒ කට්ටිය තමයි මේ යුද්ධය හැදුවේ. මේ ගැටුම් හැදුවේ. මේ ආර්ථිකය රැක්කුවේ. ඒ බලවේග පරක් ගන්න ඕනි. අන්නේ බලවේග පරක් ගන්න පුළුවන් සකල විද බලවේග පංච මහා බලවේග ඉක්මවා ගිය මහා බලවේග රාශියක් එකතු වෙලා අද මේ කාන්තා බලවේගය මහා පුංජ පක්ෂේ බලවේගය ත්‍රිවිධ හමුදා සාමූහික බලවේගය සියලු බලවේග එකතු කරන්නේ මේ වෙන මොකටවත් නෙවෙයි. මේ ගිලා දැස්ස රට ජාතික වශයෙන් පිළිවෙලට රට කොට ගන්න පුළුවන් ජාතික ව්‍යාපාරයක් හැදෙට මහා පුනරුදයුවේට මේ රට ගෙනියන්න සූදානම්ක් සහිතව තමයි ජාතික ජන බලවේගයක් මේකට අත ගැහුවේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඒකට යන්න ගැහුවේ. ඒ නිසා අර බලවේග පරක් ගන්න තියෙන්නේ. ඒ වටේ ඇති මේ ධම්මී වල ඔබේ අහිංසක ඥාති හිතවත් ඡන්ද දෙක කට්ටිය ඇති. එයාට ඇස් ඇරෙන්න දෙන්නලා දෙන්න. අර කට්ටිය දෙක ඉන්නේ කවුද කියලා? අපිත් දෙක ඉන්නේ කවුද කියලා? මේ වේදිකාව දිහා බලන්න. අද වේදිකාවේ පත්වෙච්ච අය දිහා බලන්න. උගත් බුද්ධිමත් වෙයි. නීතිඥවරු ඉන්නවා. විදුහල්පතිවරු ඉන්නවා. ගුරුවරු ඉන්නවා. විවිධ ශ්‍රේෂ්ඨවරුයි ඉන්නවා. මෙතන මහාචාර්යවරු ඉන්නවා. මෙතන ආචාර්යවරු ඉන්නවා. වෛද්‍යවරු ඉන්නවා. මේ වේදිකාව කොන්තරම් සඳුරු වේදිකාව. මේක රටට ඕන වේදිකාව. අර වේදිකාවත් ඔය විදිහට බලන්න. කොච්චර කුඩුකාරෝ ඉන්නවා. කොච්චර ඉස්කාකාරයිකාරෝ ඉන්නවා. කොච්චර අපරාධකාරෝ ඉන්නවද? කල්පනා කරන්න. එවැනි වේදිකාවකින් රටක් හදන්න බෑ. ඒක දැන් අවශ්‍යයි අලුත් වේදිකාව. අලුත් බලයක්. ඒ බලයයි මේ ජනිත කරන්නේ. ඒ බලයයි මේ උපද්දවන්නේ. ඒ බලයයි මේ ශක්තිමත් කරන්නේ. අපට බලයක් ඕන. ඇයි? බලයක් ඊළඟට කාට බලවත් කරන්න. බලයක් නැතුව රටක් හදන්න බෑ. බලයක් ඕන. ඒක මේ බලවේග පුරවගන්නේ ඡන්දේ සමාර කරන්න නෙවෙයි කියලා මම කියනවා. එදාම කියලා ලොකු ගමනක්. ඊළඟ වචනෙට උන් යනවා. අපි භාවිතා කරන වේදිකාවේ වචනයක් පුනරුදුකේකට මේ රට ගෙනියනවා. පුනරුදුකේ. පුනරුදයක් ඇති කරලා. මේ බිඳ වැටිච්ච රට ගොඩ ගන්න නව නැවත ඉපැද්දීම. නව උප්පත්තියක් රටට ගේන පුනරුදයක් ගේන හදන්න. ඔබ තේරුම් ගන්න. මේ රටේ පාලකෝ අවංකයි. මේ රටේ පාලකෝ බුද්ධිමත් නා. මේ රටේ පාලකෝ මේ මහජනතාවට ආදරේ නා. මේ රටට ජවයක් උපතක් නව
jamma denna dibunu sandhisthana karanawa prakidimba mun paalichi karine 1949 adhirajyawadin nidahasa thiyena welawa ekala hitupu palakayan saha baladari mehema ratanasiyanta kiwwa nam api ahuwa 1943 yanath kela hitiya dan api nidahasa gatta dan api rata paalana karanna hadanne dan ape dan api okkoma ekkama jaathika washeen ekathu welawa rata hadanne kela tanak thibba